අයිබන් සුබ දේශනක් වාසනාවන්ත දේශනක් ඔබට ප්‍රාර්ථනා කරනවා. අද ඔබේ සියලු යහපත් කටයුතු සාර්ථක කරගන්න ඔබට ශක්තිය ධෛර්ය ලැබෙන්න කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි සූදානම් හත්වෙනි පැය ආරම්භ කරන්න. ඒ වගේම කොවිඩ් වසංගතයෙන් මිදෙන්න වගක විය යුතු පුරවැසියන් පිටියට ඔබට කරන්න පුළුවන් හැමදේම කරන්න කියලා තවත් හත්වෙනි පැය කණ්ඩායම බොහොම ආදරෙන් ඔබෙන් ඉල්ලනවා. මේ දවස්වල වැඩිපුරම කතාබහට ලක් වෙන්නේ මාධ්‍ය තුල වැඩිම ඉඩක් වෙන් වෙන්නේ පරිසරය සම්බන්ධයෙන්. ඒ වගේම තමයි ප්‍රජාව තුල බොහෝ අවස්ථාවල වැඩි අවධානයක් යොමු වෙන්නේ සමස්ත කාල සීමාව තුලම පරිසරය සම්බන්ධයෙන්. ඒ නිසා අපි අදත් හත්වෙනි පැය වෙන් කරන්න සූදානම් වෙන්නේ පරිසරයට අදාළ කාර්යයක් සම්බන්ධයෙන්. ඒ තමයි එක් පැත්තකින් පරිසරයේ කණ්ඩායමක් විනාශ කරද්දී සංවිධානාත්මක හෝ අසංවිධානාත්මකව ඒ පිළිබඳව නෛතික ක්‍රියාමාර්ග ගෙනෙද්දී පක්ෂ විපක්ෂ සියලු දෙනා එකතු වෙලා යම් විවේචන ඉදිරිපත් කරද්දී අනෙක් පැත්තෙන් පරිසරය සුරක්ෂිත කරගන්නත් ආරක්ෂා කරගන්නත් පරිසර කලාප වර්ධනය කරන්නත් තව කණ්ඩායමක් එකතු වෙලා කටයුතු කරනවා. අපි මේ ඉඩවෙන් කරන්නේ එහෙම කණ්ඩායමක් වෙනුවෙන් තමයි ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමේ සංවිධානය කරන පැල්ලක්ෂයක් සිටුවා රැක බලා ගැනීමේ ජාතික ක්‍රියාන්විතයේ 2021. මේ මොකද්ද වැඩපිළිවෙල? ඇයි මෙහෙම එකක් ආරම්භ කරන්නේ? දැන් පැල්ලක්ෂයක් හදන්න අපේ රටේ ඉඩකඩ තියෙනවද? ඉව රැක බලා ගන්නවද? ඊට පස්සේ ඒ වෙනුවෙන් කවුද පෙරමුණ ගන්න? මේ පිළිබඳව අපි අද කතා කරන්න සූදානම්. ඒ ක්‍රියාන්විතයේ පෙරමුණ ගන්න ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමේ නියෝජනය කරමින් බොහොම ගෞරවයෙන් අපි ආරාධනා කළා. අද නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමේ ඒ වගේම ලෝක බාලදක්ෂ සංගමේ කමිටු සමාජික නීතිඥ ජනප්‍රතිනිධි වැත්තමනි තමත් මාදරෙන් අයබෝන් කියලා බතුම පිළිගන්නවා. ඒ වගේම අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කළා මේ ක්‍රියාන්විතය තුළ ඉතාමත්ම වැදගත් කාර්යභාරයක් කරමින් ඒ සඳහා වන කොන්දේසි විරහිත පෙනී සිටීමක් සිද්ධ කරන පරිසර අමාත්‍යාංශ ගරුලේ කප්තුමන්ට විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහත්මයාටත් අපි අද ආරාධනා කළා ඉතාමත් මාදරෙන් අයබෝන් කියලා පිළිගන්නවා. ඔබතුමත් කාලයකට පස්සේ අපිට මුණ ගැහෙන්නේ. මම කැමති මේ අමාත්‍යාංශ ලේකම්තුමා ළඟට එන්න කලින් ජනප්‍රතිනිධි මහත්මයාගෙන් සාකච්ඡාව පටන් ගන්න. ඇයි මෙහෙම සංකල්පයක් ඔබතුමාලා පටන් ගන්න මේ මෙහෙම වැඩපිළිවෙලා ක්‍රියාන්විතයක් ආරම්භ කරන්න මොකක්ද අරමුණ වෙලා තිබුණේ? අත් වශයෙන්ම 1907 බාලදක්ෂ ව්‍යාපාරය බේන් පවර් සාමිතුමා ආරම්භ කරාම එදා සිටම එතුමා අපේ දරුවන්ට ලෝක බාලදක්ෂ ව්‍යාපාරය තුලින් කියලා තියෙන පරිසර රැක ගැනීම තමයි ප්‍රධාන අරමුණ එකක් බාලදක්ෂ ව්‍යාපාරයේ. ඒත් එක්කම 1907 සිට මේ දක්වා අඛණ්ඩව මිලියන 500ක් 600ක් පමණ සමාජිකයන් හිටිරිපෝ එකම ව්‍යාපාරය තමයි බාලදක්ෂ ව්‍යාපාරය. මේ වෙනකොට ශ්‍රී ලංකාවේ 73,000ක් පමණ බාලදක්ෂයන් ඉන්නවා. ලෝකයේ බාලදක්ෂයන් මිලියන 54ක් ඉන්නවා. ඒ සියලු දෙනාම මේ පරිසරය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරලා ක්‍රියා කරන ව්‍යාපාරය තුළ. ඒත් එක්කම තිරසාර සංවර්ධන අරමුණු කෙරෙහි බාලදක්ෂ ව්‍යාපාරය පසුගිය වසරේ ලෝක බාලදක්ෂ ව්‍යාපාරය එක්සත් ජාතික සංවිධානය සමග ඒකාබද්ධ වෙලා අවබෝධතා කිසුමක් එකතු වෙලා අපේ තිරසාර සංවර්ධන අරමුණු කරා බාලදක්ෂ ව්‍යාපාරය තුළින් වැඩ කරගෙන යනවා. ඉතින් එම නිසා මේ රුක් රෝපණ වැඩසටහන් ඒ තිරසාර සංවර්ධන අරමුණු වලින් එකක් කියලා අපි තේරුම්ගෙන ඒ සම්බන්ධයෙන් තමයි අපි ක්‍රියා කරගෙන යන්නේ. අනිල් ජයසිංහ මහතා, දැන් ඔබතුමාලා මේක ප්‍රධාන පාර්ශවකරුවෙක්. කොහොමද ඔබතුමාලගේ දායකත්වය ලබා දෙන්නේ මේ සම්බන්ධයෙන්? ඔව්, මෙහෙමයි. දැන් කාලයකට පෙර මේ බාලදක්ෂ ව්‍යාපාරයේ ශ්‍රී ලංකාවේ පරිසර අමාත්‍යාංශය සමග සාකච්ඡා කළා. ගරු අමාත්‍ය මහින්ද අමරිර මහතායි වගේම අප සමග එය සාකච්ඡා කළා. ඔවුන්ගේ අභිලාෂය අපිට කිව්වා. එතකොට මෙහිදී අත වශයෙන්ම මේ පැල ලක්ෂයක් හිටවනවා කියන එක තියෙන්නේ. දැන් අර හුඟක් වෙලාවට මේ පැල හිටවනවා කියන එක මේක මේ තිරසර විදියට සිදුවෙන අවස්ථා හැමතිස්සෙම අපි දකින්නේ. ඒ නිසා මේ වැදගත් වෙනවා මේ පැල ලක්ෂයක් හිටවනවා නම් ඒ පැල ලක්ෂය මේ පැලවිලා හොඳ වෘක්ෂ බවට පත්වීම. ඉතින් හැබැයි ඒකට හොඳ ක්‍රමවේදයක් වුන් හදාගෙන තියෙනවා. එතකොට ඒ කියන්නේ බාලදක්ෂ ව්‍යාපාරය කියන්නේ ලංකාවේ ලොකුම ව්‍යාපාරය. එතකොට එහිදී විශේෂයෙන්ම මේ තරුණ ළමයි අරගෙන ඒ අයගේ ගෙවතුවල ඒ පැල හිටවන්නත් ඒ වගේම වරින් වර මේ WhatsApp තාක්ෂණයෙන් වැනි ක්‍රමවලින් ඒ බාලදක්ෂ මූලස්ථානයට ඒවා දැනුම් දීමේ ක්‍රමයක්, පෙන්නුම් කිරීමේ ක්‍රමයක් කරලා ඒ අනුව මොනිටර් කිරීමේ ක්‍රමයක් කරනවා. ඒ නිසා අපි ඒ ගැන සතුටු වුණා. ඒ අනුව අපි අත වශයෙන්ම කරපු එක දෙයක් තමයි තාක්ෂණික වශයෙන් උන්ට සහාය වීම. තාක්ෂණික වශයෙන් සහාය වීම කිව්වහම එකක් තමයි මොන වගේ පැල වර්ගද ගන්නෙ. ඊළඟට ඒ පැල
ගන්න මේ නර්සරි පළ මධ්‍යස්ථාන කොහෙද තියෙන්නේ මොන ප්‍රමාණවලින්ද එවැනි දේ සම්බන්ධයෙන් අපි ඔවුන්ට මාර්ගෝපදේශ සැපයුවා. ඒ වගේම දිගටම මේ වගේ ජනමාධ්‍ය ඔස්සේ සහ වෙනත් ආකාරයට ඔවුන් සමග සිටින බව අපි පෙන්නුම් කරා. විශේෂයෙන්ම ඒකෙදී අර බාලදක්ෂ ව්‍යාපාරය කිව්වම විශේෂයෙන් මේ පැලරෝපණයේ යෙදෙන කුඩා දරුවන් අපි මේකට අපේ දක්වන උනන්දුව මම හිතන්නේ ඒ අයට ධෛර්යයක් වෙනවා. ඉතින් ඒ නිසා තමයි අත වශයෙන්ම මේ 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 කටයුත්තට මේ වුණේ. අනිත් එක ගස් කියන එක මේ කොහේ ඉන්දුවත් වැදගත්. හැබැයි දැන් අන්න එතනදී පොඩි ප්‍රශ්නයක් එන්න පුළුවන් යන ජයසිංහ මහත්තයා. දැන් සමහර වෙලාවට මේ වෙලාවෙත් ওই මාර්ග දෙපස තියෙන සමහර වෙලාවට මේ ජන ජීවිතේට ජනතාවගේ දේපළවලට තර්ජනයක් වෙයි කියලා විශ්වාස කරන ගස් ඉවත් කරන්න කටයුතු කරනවා. හැබැයි දැන් ඔබතුමාලත් යම් නිශ්චයක් නැතුව මේ පැල ටික රෝපණය කළොත් අවුරුදු 5ක් හරි 7ක් හරි 10ක් හරි යනකොට ආපහු ওই පැල ටික ජීවිතේ තර්ජනයක් වෙයි කියලා ඉවත් කරන්න ඉඩ තියෙනවා. එතකොට ඔන්න ආයේ ഘോഷාවක් ඇති වෙනවා. මේ අනවසර මේ මේ කට්ටියක් කරන නැත්නම් මේ අවසරයෙන් තොරව මේ ගස් ටික ඉවත් කරන්න යනවා කියලා. මේ ගස් ටික ඉන්දවන එක සම්බන්ධයෙන් ඔබතුමාලා තාක්ෂණික අධ්‍යයනයක් කරලා තියෙනවද ඉන්දන්න ඕන මෙන්න මේ 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 ස්ථානවල කියලා? මොනේද මේ මෙතෙන්දී ඒ ඒ පැල ඉන්දවීම සිදු කරන්නේ ප්‍රධාන වශයෙන් ඔවුන්ගේ නිවෙස්වලමයි. ඉතින් මේ නිවෙස්වල සිද්ධ වෙනකොට මම හිතන්නේ ආරක්ෂිතම ස්ථානය. ඉතින් එහෙම නැත්නම් ඒක පාසලක වෙන්න පුළුවන්. ඒ වගේ. එතකොට ඒ කියන්නේ අර මේ මම හිතන්නේ පාරවල් ලයිනේ ගස් සිටුවීමක් කරනවා කියලා. ඔබට බලගේ එහෙම සූදානමක් නැහැ. අපි අත්වශ්‍යම කරන්නේ පාසල්වල ඒත් එක්කම වැඩස්ථානවල බාලදක්ෂ නායකයන්ගේ දරුවන්ගේ නිවෙස්වල සහ දරුවන්ගේ අසල්වැසියන්ගේ සහ නෑදෑයන්ගේ නිවෙස්වල. ඒතර අනිවාර්යයෙන්ම ඒ ගස් ටික නැත්නම් පැල කරන පැල අනිවාර්යයෙන්ම ඒ දරුවන් විසින් බලා ගන්නවා. ඒක තමයි වැදගත් වෙන්නේ. මින් පෙරත් අපි ගොඩක් ව්‍යාපෘති කරලා තිබෙනවා. නමුත් පැල සිටුවීම ගැන තමයි අපි කරලා තියෙන්නේ ගොඩක් අය. නමුත් මේ මේ ව්‍යාපෘතිය වෙනස තමයි වසරක් යනකම් විශේෂ වෛද්‍යතුමා කිව්වා වගේ වසරක් යනකම් වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ තුරු ඇප් එක හරහා අපිව දැනුවත් කරනවා මාසිකව ඒ හැම ගහක් සම්බන්ධයෙන්. ඒතර අපිට අවුරුද්දක් ගත වුණාන් පස්සේ බලන්න පුළුවන් මේ ගස් ලක්ෂයේ තත්ත්වය. මෙතන මම ආයේ එහාට එනවා. දැන් ඔය මම මතු කරපු ප්‍රශ්නෙම දැන් සමහර වෙලාවට පළ දසලක්ෂයේ ව්‍යාපෘතිය ආරම්භ කරනවා. ඒ වගේම තමයි යම් යම් පරිසර කණ්ඩායම් ගිහිල්ලා වරලා පළ හදන අවස්ථාව අපි දකිනවා. සමහරලාට වැව් ආශ්‍රිතව මාර්ග දෙපස සමහර ස්ථානවල මේ පළ හදන ආකාරය අපි දකිනවා. නැහැ ගහක් හදන්න ඕන කොහේ හරි හදන්න ඕන. හැබැයි ඒකට නිවැරදි ක්‍රමවේදයක් පිළිබඳව උතුමාලගේ අධ්‍යයනයක් තියෙනවද අනිජාසිංහ මහත්මයා අමාත්‍යංශයක් විදිහට? ඔව් මෙහෙම අපි ළඟ තියෙන්නේ අත වශයෙන්ම යම් කිසිවක් කියන්නේ මේ බාලදක්ෂ ව්‍යාපාර වෙන්න පුළුවන් වෙන අය වෙන්න පුළුවන් අප සමග සාකච්ඡා කරාම අපි අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දෙනවා. එතකොට ඒ තාක්ෂණික සහාය කියන්නේ එකක් තමයි මේ ඒ ප්‍රදේශයට ගැලපෙන මේ ශාක වර්ග මොනවද සහ ඒ ඒ ඒ ශාකවල ප්‍රමාණය. එතකොට ඒ ශාකයේ රැකබලා ගැනීමේ ක්‍රමය සහ ඒ වගේම මේ ශාක කොහෙන්ද ගන්නෙ කියන එක. මොකද මේ එක ප්‍රශ්නයක් තමයි මේ කොහේ මේ මේ ශාක හැමතැනම නැහැ මේ නර්සරිස් වල තියෙන. එතකොට අපි ළඟ තියෙන කැටලොග් එකක්. ඒ කියන්නේ ලංකාවේ මේ ශාක නර්සරි තියෙන විවිධ දිස්ත්‍රික්කවල විවිධ පළාත්වල තියෙන මේ කැටලොග් එකක් අපි මෑතදී සකස් කරා. ඉතින් ඒ සහාය තමයි අපිට ලබා දෙන්න පුළුවන්. මේ ජනප්‍රතිනිධි මහත්මයා දැක්කද අපි දන කාරණයක් තමයි බාලදක්ෂ ව්‍යාපාරය කියලා කියන්නේ රට ඉස්සරහට අර යන ගමනේදී අනාගතයේ මේ රටේ කාර්යභාරයන් බාර ගන්න ඉන්න પરම්පරාව ඒ සඳහා සූදානම් කිරීම. ජම්බෝරේ තියනවා, ඊට පස්සේ වැඩසටහනක් තියනවා, ඊට පස්සේ තව තව කාර්යයන් සිද්ධ කරනවා. දැන් මේ කාර්ය තුල ඔබතුමාලා පළ ලක්ෂයක් හිටවන්න මේ දරුවන් පොළඹවනවා වගේම ඊට පස්සේ ඒ ටික පිළිබඳව අධ්‍යයනයක් කරන්න අවුරුද්දක් යනකම් විතරයි ඔබතුමාලා කටයුතු කරන්නේ. සමහර වෙලාවට දරුවෝ පැලේ හදලවල තියෙන අධ්‍යයන කටයුතුත් එක්ක අධ්‍යාපන කාර්යයන් එක්ක සමහර ලෙඩකින් එහාට යන්න පුළුවන්. මේ පිළිබඳව දෙමව්පියන්ගේ තියෙන සහයෝගය, දෙමව්පියන්ගේ තියෙන බද්ධ කර ගැනීම, ජාතික මට්ටමේ වැඩපිළිවෙලක් වෙනුවෙන් පවුලින් හැම කෙනාම එකට එකතු කර ගැනීම වෙනුවෙන් තියෙන සූදානම ගැනත් අපි කතා කරමු. ජනප්‍රතිනිධි මහත්මයා පැහැදිලි කිරීම ඔබතුමායි. දැන් බේඩන් පවර් සාමිතුමා කිව්වා පාසලේ මාස 6ක කරන අධ්‍යාපනය බාලදක්ෂ කඳුරකින් සතියකින් ගන්න පුළුවන් කියලා දරුවෙට. ඉතින් එවැනි ව්‍යාපාරයක් තමයි අපි බාලදක්ෂ ව්‍යාපාරය කියන්නේ. ඉතින් අපි අවුරුද්දක් දක්වා මේ පැල සම්බන්ධයෙන් අධ්‍යයනය කරලා පැල සම්බන්ධයෙන් අපි නැවත වාර්තා ලබා ගන්නේ
සාමාන්‍ය අවුරුද්දක් ගත වුණාන් පස්සේ පැලේ තියෙන අමාරු කාලය ඉවරයි. ඒත් එක්කම දරුවන්ට හැඟීමක් වෙන ඔය දරුවන්ව දෙමව්පියන් කොහොමද පොඩි කාලේ හැදුවේ කියන්නේ. ඒ වගේම හදා බලා ගන්න ඕනේ මේ ගහත් නැත්තම් පැලෙත්. ඉතින් එවැනි අත්දැකීමක් දරුවන්ට ලබා දෙනවා. ඒත් එක්කම ඉන්පස්සේ ඔබතුමා කිව්වා වගේ දරුවන්ට පාසල් ක්‍රියාකාරකම් අධ්‍යාපනය නිසා ඒ ගහ බලා ගන්න බැරි වෙන නමුත් අපේ පවුල් අසල්වැසියන් නෑදෑයන් සම්බන්ධ කරගන්න කියන්නේ ඒ ගහ තුලින් ඒ පරිසරයට ලැබෙන ඒ දායාදය නිසා ඒ අය ඒක බලාගනි කියන බලාපොරොත්තුව අපිට තියෙනවා. දැන් දැනට ඔබතුමාලා මොන මොන පළද හිටවන්න ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරලා තියෙන්නේ? පළතුරු ශාකද එහෙම නැත්නම් වෙන වෙන ශාකද මොනවද ඔබතුමාලගේ තෝරාගන්නේ? පරිසර අමාත්‍යංශ කිව්වා වගේ පරිසර අමාත්‍යංශ ලේකම්තුමා කිව්වා වගේ අපිට ඒ එක් එක් ප්‍රදේශවල අදාළ පළ දීලා තියෙනවා. සමහර ගම් යුරු අදාළව කුබුක් වැනි පළ දීලා තියෙනවා. ඒත් එක්කම සමහර ගම්වල කැලේට අවශ්‍ය කරන තේක්ක වැනි පළත් දීලා තියෙනවා. ඒත් එක්කම නිවෙස්වල තියෙන මිදුල් වල නැත්තම් ඒ වලට අවශ්‍ය කරන පළතුරු සාකා එළවලු නම් මේ සම්බන්ධයෙන් කරන්නේ නැහැ. නමුත් එළවලුත් ළමයින් වවාගෙන යනවා මේ දවස්වල. ලේකම්තුමා දැන් හදනවා වගේම තමයි තීන ටික රැක ගන්නත් ඕන. දැන් සමහර වෙලාවට ඔය ගම් යුරු ආශ්‍රිතව පළ හදනවායි කියන කාරණේ සම්බන්ධයෙන් ඔහුගේ කාල සීමාව තුළම කතා කළා. සමහර උදවිය ගිහිලා ස්වේච්ඡාවෙන් ඒ කාර්යය සිද්ධ කළා. දැන් මේ වගේ ජාතික වැඩ පිළිවෙලවල පිළිබඳව අවධානය යොමු කරලා ඒ කාර්යයත් සිද්ධ කරනවා. අලුතෙන් හදන වගේම තීන ටික රැක ගන්න අමාත්‍යංශ විදිහට මොකද තියෙන වැඩ පිළිවෙල ඔබතුමාලා? තීන ටික රැක ගන්න කිව්වේ ගම් යුරු ආශ්‍රිතව වෙන්න පුළුවන්, රක්ෂිත ප්‍රදේශවල වෙන්න පුළුවන්. ඔව්, දැන් ඒකේ ප්‍රධාන ඔය දැන් විශේෂයෙන් ඔබ කියන ගම් යුරු ආශ්‍රිතව නම් අපි දැන් මේ දින කීපයකට ඉස්සෙල්ලා දියත් කරා සුරකිමු ගංගා කියන විශාල වැඩසටහන. ඒක මේ දැවැන්ත වැඩසටහනක්. ඒ කියන්නේ ලංකාවේ තියෙන ගංගා ද්‍රෝණි 103ම ආරක්ෂා කිරීම. එතකොට ගංගා ද්‍රෝණි ආරක්ෂා කරනවා කිව්වම ඒ සඳහා කරන ක්‍රියාකාරකම් රාශියක් තියෙනවා. එතකොට ගංගා ද්‍රෝණි කියන්නේ අර ජලයේ තියෙන කොටස පමණක් නෙවෙයි දෙපසත් එක්ක. දැන් අත් වශයෙන්ම අපි මේ පැරණි පනතේ තියෙනවා මේ අඩි 60ක් රක්ෂිත සීමාවට ඇතුළත් වෙනවා. නමුත් කවදාවත් ඒක ක්‍රියාත්මක කළා නැහැ. දැන් අපි ඒ අමාත්‍යංශ සමග දැන් මේ අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් වාරි මාර්ගයේ අමාත්‍යංශය සමග එක්ව මේවයි අර මේ ආරක්ෂිත ගල්, ඒ කියන්නේ මේ අර RDA ගල වගේ ඒ සටහන් කිරීම ආරම්භ කරා. එතකොට මේක කාලයක් ගත වෙන දෙයක්. එතකොට ඒකෙන්ම දැන් අපි දන්නවනේ RDA ගල දැක්කහම කෙනෙක් එතනින් ඔබට යන්නේ. එතකොට දන්නවා මේ කොයි වෙලාවක හරි මම මෙතන ඉදිකිරීමක් කරොත් එහෙම මට ඒක ඉවත් කරන්න වෙයි කියලා. ඔව්, දැන් ලේකම්තුමා ඒ වගේම තමයි. දැන් ඔබතුමාලා ආරක්ෂිත ගල් දාලා එහෙම තියනවා නම් අනාගතයේ සිද්ධ කරන ඉදිකිරීම වෙනුවෙන් යම් අවධානමක් ලබා දෙනවා. එහෙම කරන්න එපා කියන පණිවිඩය ලබා දෙනවා. හැබැයි දැන් ඉදිකරන තියෙනේවට ඔය කියන කාල සීමාව තුළද ඔය කියන වැවේ ඉඳන් හරි ගඟේ ඉඳන් හරි ඔය ආරක්ෂිත කලාපය තුළ ඉදිකරලා තියෙන වලට ඔබතුමාල ගන්න ක්‍රියා මම මෙහෙමයි. එහෙම අපිට ඉදිකරන තියෙන දේවල් එකවර කඩා බිඳලා දාන්න බෑ. නමුත් එකම දේ ඒක තීරණය වෙන්නේ අපි තුමු කැලණි ගඟේ පෑලිය ගොඩ වගේ ප්‍රදේශයක. එතන විශාල මේ ජනාවාස තියෙනවා. ඒ කියන්නේ කුඩා මේ සමහර අනවසර වෙන්න පුළුවන්. ඒ අය සම්බන්ධයෙන් නම් මොකද්ද කරන්න ඕනේ? ඒ අයට අත් වශයෙන් මහල් නිවාස හදලා දීලා ඒ අය එතනින් ඉවත්. ඉතින් ඒක කල්ගත වෙන වැඩක්. ඉතින් ඒකයි කිව්වේ මේක දීර්ඝකාලීන ව්‍යාපාරයක්. දැන් මෙතන ඔබ ඇහුවේ ගම් යුරු වල ගස් පිළිබඳව. දැන් ඒකත් එක ක්‍රියාකාරකමක්. ඒ කියන්නේ මේ ගම් යුරු ආරක්ෂා වෙන්න හොඳම දෙයක් තමයි ඒ ගම් යුරු වල දෙපස ගස් තිබීම. දැන් ඒ නිසා තමයි මේ කුඹුක් කියන එක ඉබේටම මේ ඔහේ හරි අපි මේ විශේෂයෙන් වියලි කලාපයේ ගඟකට ගියොත් එහෙම කුඹුක් ගහක් අනිවාර්යෙන් තියෙනවා මේ 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 ඉවුරේ. එතකොට ඒ ආකාරයට අපි ඒ ප්‍රදේශයට ගැලපෙන, කියන්නේ ඒ කාලගුණයට දේශගුණයට ගැලපෙන ආකාරයට මේ ගස් වැයීම සිද්ධ කරනවා. ඒක අපි කරන්නේ විශේෂයෙන්ම වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යංශය එක්ක. මොකද ඔවුන්ට ප්‍රතිපාදන තියෙනවා, ඔවුන්ට හැකියාව තියෙනවා. එතකොට ඒ අයත් එක්ක අහුවෙලා අපි මෙන්න මේ ගම් යුරු සුරක්ෂිත කිරීමේ වැඩපිළිවෙල අතර එක වැඩපිළිවෙලක් විදියට මේ ගස් සිටුවීම අත් වශයෙන්ම කුඩා පැල හිටවන එක එච්චර සාර්ථක වෙන්නේ නැහැ. ඊට වඩා තරමක් ලොකු ගස් සිටුවීමේ වැඩපිළිවෙලකට
අවතීර්ණ වෙන. ඉතින් ඒ වගේම මේකට ප්‍රජාව අපි ඒක ඒ සඳහා යම් කිසි ව්‍යුහයක් තියෙනවා. ප්‍රජාව සහභාගී කරගන්නවා, ඒ ප්‍රාදේශීය පරිපාලන සහභාගී කරනවා, ප්‍රාදේශීය ලේකම්වරු සහභාගී කරගන්නවා. ඉතින් ඒක වෙනම තියෙනවා. ඒ වැඩපිළිවෙල කොහොමද මේ ස්ථාපිත වෙන්නේ කියන එක පිළිබඳව මේ ජනප්‍රතිමත්වය දැන් සමහර වෙලාවට බාලදක්ෂ ව්‍යාපාරයේ තුල මේ පැලලක්ෂයේ ඔබතුමලගේ ක්‍රියාන්විතයේ ගම්මට්ටමේ ඉන්න දරුවන්ට එච්චර නොදැනෙන්න පුළුවන්. සමහරලාට ඔවුන් මාසයකට සැරයක් මාසයකට දෙසරයක් අම්මලාත් අප්පච්චිලා එක්ක ගිහිල්ලා ගහක් කොලක් හදනවා වෙන්න පුළුවන්. හැබැයි ඒක නාගරිකව ඉන්න දරුවන්ට ඇත්තටම අලුත් අත්දැකීමක් වෙන්නත් පුළුවන්. සමහරලාට ඒක අභියෝගයක් වෙන්නත් පුළුවන්. පර්චේස් 6 7 ඉඩ පහසුකම් තියෙන තැන්වල කොහොමද අපි පැලයක් හදන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් පැලයක් හැදුව පමණින් පරිසර වේදිකාවක් වෙන්නේ නැහැ. පරිසර පිළිබඳ ආදරය කරන කෙනෙක් වෙන්නේ නැහැ. එතනින් එහාට ගෙහිලා පරිසරය පිළිබඳ අධ්‍යයනයක් එක්ක අර කියන්නේ මතු පිටින් අත ගන්නවට වඩා ගැඹුරින් ඒ පිළිබඳව අධ්‍යයනයක් කරන්න බාලදක්ෂ ව්‍යාපාරින දරුවෝ, ඔය ඔබතුමා සඳහන් කළ 80,000කට ආසන්න දරුවෝ දෙරියෝ එකතු කරන්න මොකක්ද තියෙන වැඩ පිළිවෙල? අපි ඇත්ත වශයෙන්ම මෙම ව්‍යාපෘතිය පටන් ගත්තේ පෙබරවාරි 22 වෙනිදා අපේ නිර්මාතු දිනේ. මේ පණිවිඩය අනිවාර්යයෙන්ම හැම බාලදක්ෂයෙක්ටම ගියා. අධිකාර ජනාධිපතිතුමා තමයි ආරම්භ කරේ ජනාධිපති මන්දිරයේදී. ඉන් පස්සේ හැම දිස්ත්‍රික්කයේම අපේ තියෙනවා දිස්ත්‍රික්ක 37ක් බාලදක්ෂ ව්‍යාපාරයට අනුයුක්තව ওই දිස්ත්‍රික්ක 37ෙම ඒ අවස්ථාවේදී ඔය ක්‍රියාකාරකම් කරනු ලැබුවා. ඔබ මේ දකින්නේ ඒ සමාරම්භය. එතකොට අපේ ගියේ තියෙනවා බැච් සිස්ටම් එකක්. නැත්තම් ප්‍රවීණතා පදක්කම් ක්‍රමයක් තිබෙනවා. ඒත් අපේ උසස්ම පදක්කම තමයි ජනාධිපති පදක්කම බාලදක්ෂයේ ගන්න ඕන. ඒත් එක්කම පොත කැන්ට තියෙන රන්තරු පදක්කම. ඔය පදක්කම් ක්‍රමයේ තුල ප්‍රවීණතා පදක්කම් සහ ප්‍රෝග්‍රෙසිව් ඒවවලට පරිසරය සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම දරුවන්ට අධ්‍යාපනයක් අධ්‍යක්ීමක් ඒතර වුන් වාර්තා දෙන්න ඕන. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් අපේ තියෙනවා දිසා කුමසාරිස් ප්‍රධානය. ඒ සඳහා ගස් 15ක් සම්බන්ධයෙන් දරුවා අධ්‍යයනයක් කරලා අපිට වාර්තාවක් දෙන්න ඕනේ. ඒකේ කොළ, ඒක බාක් එක, ඒ ඔක්කොම ආයුෂ කාලය, ඒ සියල්ල සම්බන්ධයෙන් සාමාන්‍ය A4 කොළයක් තරමට වුණ අපිට දෙන්න ඕන වාර්තාවක් ඔය ගස් සම්බන්ධයෙන්. ඒත් අනිවාර්යයෙන්ම දරුවාට ඒ ගස් වලට ආසාවක් ඇති වෙනවා. ඒත් එක්කම අපේ ඉස්සර තිබුණේ අපේ ප්‍රවීණතා පදක්කම් වල තිබුණා ගහක් කපන විදිය උගන්වනවා අපි ළමයින්ට. නමුත් අද අපි ගස් කපන විදිය උගන්වන්නේ නැහැ. ගස් වවන විදිය උගන්වනවා යම් හේයකින්. වේදන් පව සාමිතුමා එදා අවුරුදු 100 ඉස්සලා කිව්වෙත් යම් හේයකින් ගහක් කපන්න සිද්ධ වුණොත් ඒ වෙනුවෙන් අදුතරමින් ගස් දෙකක්වත් හිටවන්න ඕන කියලා. ඉතින් මේ පණිවිඩය ඊටමත් හොඳින් බාලදක්ෂන්ට ගිහිල්ලා තිබෙනවා. බාලදක්ෂ අනිවාර්යයෙන්ම පරිසරයට ආදරය කරන පරිසර හිතයිෂි පුද්ගලයෙක් කියන එක අපිට මොකද පොඩි කාලේ අවුරුදු 7 ඉඳන්ම අපි ඔවුන්ට ඒ తත්වයේ උදා කරලා තියෙනවා. මොකද වේදන් පව සාමිතුමත් අපේ සියලුම බාලදක්ෂ නායකයන් අපිට කියලා තියෙන්නේ අපි සියලු දෙයක් බාලදක්ෂ කටයුතු කළ යුත්තේ පරිසරයත් සමග. අපේ 60ක් 70ක්ම තිබෙන ක්‍රියාකාරකම් කරන්නේ පරිසරයත් සමග. අපි පන්ති කාමරවල නැත්තම් ඇතුලේ කරන ක්‍රියාකාරකම් ඉතාමත් අඩුයි. ඉතින් අනිවාර්යයෙන්ම බාලදක්ෂයා කොහොමත් ශාකා සමග ආසාවක් ඇති වෙන පුද්ගලයා. ඒත් එක්කම උන්ට අපි දැනුවත් කරනවා මේ එන්වයරන්මන්ට් සයිකල් නැත්තම් පරිසර චක්‍රය නැත්නම් ජෛව චක්‍රය සඳහා මේ ශාකගෙන් තියෙන අවශ්‍යතාවය. ශාකයක් රක බලා ගැනීමේ තිබෙන අවශ්‍යතාවය කියලා දෙන්නේ මොකටද? මොකද ගහක් අපි හිතන්නේ ගහක් හිටවුවම ඒ ගහ විතරයි ප්‍රයෝජන වෙන්නේ කියලා ඔක්සිජන් එන්නේ. ඒක නමුත් ඒක නෙමෙයි සිද්ධ වෙන්නේ. ඒ ගහ හිටවීම මගින් පැලේ හිටවීම මගින් මුළු පරිසර චක්‍රයටම ඉතාමත් අවශ්‍ය කරන දේවල් සියල්ලක් ලැබෙනවා. ඒත් එක්කම ඉන්න අනිකුත් සතුන්ටත් ඔය ගහ මගින් ගොඩක් දේවල් ලැබෙනවා. ඒ සියලු දේම අපි බාලදක්ෂයන්ට දැනුවත් කරලා ඔවුන්ම අධ්‍යාපනයක් ලැබලා ඒ සම්බන්ධයෙන් අපිට වාර්තා කරනු ලබනවා ඔවුන්ගේ ප්‍රවීණතා පදක්කම් ගන්නකොට. ඒ මම හිතන්නේ මනිසා බාලදක්ෂයන් ඉතාමත් හොඳ අත්දැකීම් ලැබෙනවා මෙවැනි ව්‍යාපෘති මගින්. ඔව් දැන් සමහර වෙලාවට මේ පරම්පරාව රටේ අනාගතය බාර ගන්න හරි පරිසරය පිළිබඳ ගැඹුරු අත්දැකීමක් එක්ක හැදෑරීමක් එක්ක සංවේදීව සමාජගත වෙලා සමාජයේ වගකීම් දරන පුද්ගලයන් හරි වෙන්න තව අවුරුදු 15ක් 20ක් විතර යනවනේ. දැන් එතකම් මේ පරිසරය රැකගන්න බාලදක්ෂයන් හරහා දෙමව්පියන්ට හරි මේ සමස් සමාජයේ ඉහළ ස්තරයට ආමන්ත්‍රණය කරන්න දරුවෝ පුළඹවන්න අනෙක් පැත්තේ මේකට වැඩහිටියන් සම්බන්ධ කරගන්න මොකක් හරි වැඩ පිළිවෙලක් තියෙනවද? ඔව් අපි බාලදක්ෂයන්ව ඔවුන්ට කියලා තියෙන ඔවුන්ගේ පවුලේ තානාපති තමයි ඔහු. පරිසර රැකගැනීමේ තානාපති ambassador for protection of the environment. එතකොට ඒ දරුවට ඉතාමත් ආඩම්බරයි ඔහුගේ පවුල තුලින් ඔහුට ඔහුගේ පරිසරය රැකගන්න අපි ඔහුට අවස්ථාවක් දීලා තියෙනවා. එතෙම නිසා බාලදක්ෂ ඒ තානාපති වශයෙන් ඔහුගේ පවුල, අසල්වැසියන්, ඥාතීන් සමග මේ පණිඩේ අරන් ගිහිල්ලා
දෙමව්පියන්ට සමාජගත කරන ලබන මේ ශාකාවලින් තිබෙන අවශ්‍යතාවය සහ ශාකාවලින් තිබෙන ප්‍රයෝජන සම්බන්ධයෙන් ඒ දරුවා දැනුවත් කරනවා ඒ ඌගේ අසල් වැසියන් සහ පවුලේ. මේ ලේකම්තුමා සමහර වෙලාවට මේ අපේ මේ සමාජය තුළ යම් දෙයක් සමාජගත වෙන්න උත්සාහ කරනවා නම් නැත්නම් යම් තැනකදී සමාජ කැළඹෙන දෙයක් හරි යම් විදිහකට බලපෑමක් හරි සිද්ධ කරන්න වෙන සිදුවීමක් මතුවෙන තැන තමයි සමාජයේ සියලු දෙනා ගිහලා ඒක රාශි වෙන්නේ. දැන් සිංහරාජය සම්බන්ධයෙන් කතිකාවේදී හැමෝම ගලාගෙන ගිය සිංහරාජයට. ඊට පස්සේ සමහරලාට වැවආශ්‍රිත ඉවුරුආශ්‍රිත මොකක් හරි සිදුවීමක් වුණොත් ඔන්න ගිහිල්ලා තමන්ගේ ගඟේ වැවේ තියෙන ඉවුරුආශ්‍රිතව තියෙන ඉඩකඩේ ගහක් කුලක් හදනවා. හැබැයි පහුගිය කාල සීමාව තුළ ටිකක් වැඩිපුර කතා කළා මේ මුතු රාජ වෙල සම්බන්ධයෙන්. ඊට පස්සේ මේ දැන් මෑතකදීම සිදුවෙන සිදුවීම තමයි රැකව කලපුව සම්බන්ධයෙන්. ඊට පස්සේ කලපුව ආශ්‍රිත කඩලන් සම්බන්ධයෙන්. දැන් ගස් සිටුවනෝ වගේම දැන් පරිසරය කියලා කියන්නේ මේ කොටස රැක ගැනීම පමණක් නෙවෙයිනේ. මේ අධි සංවේදී පරිසර කලාප සුරක්ෂිත කර ගැනීම වෙනුවට ඔබතුමාලගේ තියෙනවද මොකක් හරි වැඩපිළිවෙළක්? ඔව් දැන් විශේෂයෙන්ම මුතු රාජ වෙල ගැන කතා කරනවා නම් මුතු රාජ වෙල විශාල වශයෙන් කතාවට භාජනය වෙලා තියෙනවා. ඒ කියන්නේ මුතු රාජ වෙල විනාශ වෙනවා කියන එක තමයි මේකේ මාතෘකාව. එතකොට අපි මේක හොයාගෙන ගියාම මුතු රාජ වෙල ඇත්ත වශයෙන්ම හෙක්ටයාර් 6000 ගණක් වගේ ගණක් මුලදී තිබිලා තියෙනවා. එතකොට මේක තමයි මේ කොළඹ ගම්පහ ප්‍රදේශවලට තියෙන හොඳම පහත් බිම. එතකොට ඒ අනුව ගම් වතුර වලින් වැල්කීම සඳහා වැදගත් වෙනවා. ඊළඟට ස්වභාවිකව ජලය පිරිසිදු වීම සඳහා මේක මේ වැදගත් වෙනවා. එතකොට ඒ වගේම මේ මේ ශාක වර්ග විශේෂයෙන් පක්ෂීන් ඒ ප්‍රදේශවල මේ ආවේනික ඒ වගේම අපි කියන සංචාරක පක්ෂීන් මේ සියල්ල තියෙන ජෛව පද්ධතියක් තමයි මේ මුතු රාජ වෙල කියලා කියන්නේ. මේක බොහොම ඈත කුඹුරුව වගා කරලා තියෙන නමුත් ලවණතාවය නිසා ඒවා අභාවයට පත් වෙලා තියෙනවා. එතකොට මේක මේ මේ මුතු රාජ වෙල ප්‍රදේශය දැන් නෙවෙයි මම හිතන්නේ 1980 ගණන් වල ඉඳලම ක්‍රමක්‍රමයෙන් ගොඩවීමේ ග්‍රහණයට හසු වෙලා තියෙනවා. එතකොට ඒක අපි උඩින් ඉඳලා බැලුවොත් එහෙම හොඳට පෙනී යනවා මේ ප්‍රදේශයේ අපේ ග්‍රහණයෙන් ඉවත් වෙනවා කියන එක. එතකොට ඒක මහා විශාල විනාශයක්. එතකොට මේක මේ ලංකාවේ තියෙන ගැටලුව තමයි මේ වගේ වළක්වා ගැනීමට ඉතාම අපහසුයි. මේ මේ කුපමණ අපේ ආයතන තිබුණත් මොනවා තිබුණත් කොහොම හරි ඒ දේ සිද්ධ වෙනවා. උදේ ඉඳලා ඇත්තටම ඌමනාවක් තියෙනවා නේද අලිජාසගේ මහත්තයා සමහර තැනකදී සමහර අය කුන්දේසි විරහිතව අඩුම ගන්න මේක රැක ගන්න බැරි නම් වටේ තාපි හැරි ගහනවා. හැබැයි දැන් අපි අවුරුදු ගාණක් තිස්සේ නම් මුතු රාජ වෙල සම්බන්ධයෙන් කතා කරනවා. දැන් ඔබතුමා ආදවිල කතා කරන්නේ මේක ක්‍රමක්‍රමෙන් හැකිලෙනවා. මේක ව්‍යාප්ත වෙන්නේ නැහැ. තව අවුරුදු 5කින් ඔය අමාත්‍යංශ ඉදගෙන ලේකම්වරය ආවිලා ඇහුවත් කියන්නේ තිබ්බට වැඩි අඩු වෙන හැකිලෙනවා කියලා. ඇත්තටම ස්ථිරසාර විසඳුමක් හොයාගන්න බැහැ නේද? නැත්නම් අවශ්‍යම ස්ථිරසාර විසඳුමකට තමයි යන්නේ. එතකොට දැන් මේ 1996 අර වෘක්ෂලතා සහ වනජීවි පනත යටතේ මේකේ අභය භූමියක් නිර්මාණය කරලා තියෙනවා. එතකොට එතනම තියෙනවා ඇත්ත වශයෙන්ම හෙක්ටයාර් 1285ක් පමණ. ඊට අමතරව තව මේ පරිසර අමාත්‍යාංශ පරිසර අධිකාරිය මගින් තවත් මේ හෙක්ටයාර් 160 ගණනක් මේ වෙන් කරලා තියෙනවා පාරිසරික ආරක්ෂිත කලාප හැටියට. නමුත් ඇත්ත වශයෙන් මේ ප්‍රදේශම තමයි මේ දූෂණය වෙන්නේ. ඒ ඔය දැන් මේ අපි මේ 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 නම් කරලා තියෙන මේ ප්‍රදේශම දූෂණය වෙනවා. ඒ කියන්නේ චක්කලේක ගැහුවත් පනත් ගැහුවත් ප්‍රමාණවත් නැහැ කියලා ඔබතුමා කියන්නේ. ඔව්. ඒ කියන්නේ මොන ආකාරයට හරි මේක සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මේ සම්බන්ධයෙන් අපිට ස්ථීරසාර වැඩපිළිවෙලකට යන්න ඕන. එතකොට ඒ යෑමේදී එකක් තියෙනවා නෛතික පැත්තෙන් අපි කටයුතු කිරීම අවශ්‍යතාවය තියෙනවා. ඒ කියන්නේ අපි මීට වඩා බලවත් නෛතික තත්වයකට යෑම. ඊළඟට පරිපාලනමය වශයෙන් ඒක කොහොමද පවත්වගන්නේ පරිපාලනමය වශයෙන්. ඒ කාරණේ තියෙනවා. ඒ වගේම මේ තෙත්බිම රැක ගැනීම සඳහා අවශ්‍ය කරන තාක්ෂණික විසඳුම් තියෙනවා. ඉතින් මේකෙදි ඇත්ත වශයෙන්ම මේක එක අමාත්‍යාංශයකට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. උදාහරණයක් හැටියට මේ කාරණේදී විශාල අමාත්‍යාංශ සහ ආයතන සංඛ්‍යාවක් මේකට සහභාගී විය යුතුයි. එතකොට ඒ කියන්නේ පරිසර අමාත්‍යාංශය වෙන්න පුළුවන්, නාගරික සංවර්ධන අමාත්‍යාංශය වෙන්න පුළුවන්, විරල සංරක්ෂණ දෙපාර්තමේන්තුව, අපද්‍රව්‍ය බැහැරලීමේ රාජ්‍ය අමාත්‍යාංශය, එතකොට වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන කිරීමේ සංස්ථාව,
වනජීවි දෙපාර්තමේන්තුව ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ පාර්ශ්වකාරීන් විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඒකට මේ පාර්ශ්වකරුවන් එක්කහු වෙලා අපි දැන් විසඳුමක් සාකච්ඡා කරගෙන යනවා. ඒ සාකච්ඡාවෙන් අනුව අනතුරුව අපි ගන්න ක්‍රියාමාර්ගයේ අරමුණ විය යුත්තේ මින් ඔබට මේ කියන මුතුරාජවෙල ප්‍රදේශයේ ග්‍රහණයට ගැනීම වැළැක්වීම සඳහා තිරසාර වැඩ පිළිවෙලා. ඉතින් ඒක බැරි වෙන්නේ නැහැ. නමුත් අපිට තියෙන්නේ දැන් මේක මේ මුතුරාජවෙල පිළිබඳ විවිධ වාද විවාද විවිධ කතා ඇවිල්ලා ඉතින් එහිදී විවිධ මත තියෙනවා මේ පිළිබඳව. ඉතින් එහිදී මං හිතන්නේ අපිට අරමුණ තමයි ජය ගන්න ඕන. ඔව් මත තියෙන්න පුළුවන්. අවසාන ප්‍රතිඵලය මේක සුරක්ෂිත කර ගැනීම නම් හැම මතයක්ම පරදලා සුරක්ෂිත කරගන්න යුතුයි කියන තැන නවතින්න ඕන. අද වෙනකන් ඒක අපි දකින්න ගියාවක් ලැබිලා නැහැ. ඔබතුමාගේ මේ වැඩපිළිවෙල තුලවත් අඩුම ගානේ මේ ඒකරාශි වීම තුල ස්ථිරසාරව මේකට විසඳුමක් ලැබෙනවා නම් ගොඩක් වටිනවා. මේ ජනප්‍රතිනිධි මාපේ දැන් ගොඩක් වෙලාවට අපි විදේශීය රටවල දැක්කොත් එීම තාත්තා වුණත් අම්මා වුණත් නීති විරෝධී දෙයක් කරනවා නම් අහිතකර දෙයක් කරනවා නම් තමන්ගේ දරුව පෙළ ගැහෙනවා. ඒ මත පදනම් වෙලා දරුවට එක රාශි වෙලා සමාජ මතයක් නිර්මාණය කරනවා. අම්මා තාත්තා වුණත් වැරදි නම් වැරදි කියන තැන. දැන් සමහර වෙලාවට අපේ රටේ එහෙම තත්ත්වයක් අපි දකින්නේ නැහැ. අනෙක් කාරණා කෙසේ වෙතත් පරිසරය විනාශ කිරීමෙන් තුල තමන්ගේ තාත්තා ඒක විනාශ කරනවා නම් ඒ වෙනුවෙන් ඉරහි වෙන්න පුළුවන් තැනට දරුවා නිර්මාණය කරන්න. පුතේ මේක රැක ගන්න ඕන කියන තැනට කියන්නේ තාත්තා ඉදී කරනවා නම් අම්මා ඉදීට යොමු වෙනවා නම් පුතාට ගිහිලා දුවට ගිහිලා අම්මේ ඔය දේ කරන්න එපා. මේක අපිට තියෙන රට අපේ පරිසරය කියන තැනට චින්තනමය පරිවර්තනයක් කරන්න ඒක රාශී කරන්න ඒ වෙනුවෙන් බලපෑමක් කරන්න බාලදක්ෂ කණ්ඩායම සූදානම්ද කියන කාරණේ සම්බන්ධයෙන් අපි කතා කරමු මේ විරාමෙන් පස්සේ. හත්වෙනි පැත් සමගින් අද පරිසර අමාත්‍යංශයේ ලේකම්තුමන් විශේෂඥ වෛද්‍ය අල් ජයසිංහ මහත්මන් ඒ වගේම ශ්‍රීලංකා බාලදක්ෂ සංගමයේ නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස්තුමන් නීතිඥ ජනප්‍රිය ප්‍රාන්තමැතිතුමන් එක්ක ශ්‍රීලංකා බාලදක්ෂ සංගමය පැලලක්ෂයක් සිටුවලා ඒක සුරක්ෂිතව රැකබලා ගැනීම වෙනුවෙන් ආරම්භ කරපු ජාතික වැඩපිළිවෙල පිළිබඳව අපි කතා කරමින් ඉන්නේ. මම අර විරාමයට යන කලින් ජනප්‍රිය මහත්මයා ඔබතුමාගෙන් ප්‍රශ්න කරනවා කියලා කිව්වේ දැන් බැරද්ද නම් දෙමව්පියන් කළත් පිට කෙනෙක් කළත් වැරද්ද වැරද්දමයි. සමහර වෙලාවට අපේ සමාජය තුළ අපි දකින්නේ තමන්ගේ අය කරොත් ඒක වැරද්ද වැරද්දක් විදිහට දකින්නේ පිට කෙනෙක් කළොත් ඒක දකින්නේ වැරද්ද වැරද්ද විදිහට. දරුවන් ওই කුඩා කාලේ ඉඳන් පරිසරය ආරක්ෂා කරගන්නා වගේම ඒක විනාශ කරන්න තමන්ගේ අය කළත් අනුන්ගේ අය කළත් වැරද්ද වැරද්ද විදිහට දැනලා ඒ වෙනුවෙන් ප්‍රතිවිරෝධයක් ගොඩනගන්න දරුවන් තුළ මනස තුළ නැත්නම් ඔවුන්ගේ චින්තනය තුළ යම් පරිවර්තනයක් ඇති කරන්න ඔබතුමාලගේ වැඩපිළිවෙලක් තියෙනවද? බාලදක්ෂ ව්‍යාපාරය නීති 10කුත් පොරොන්දු තුනකුත් මත මතක් පදනම් වෙච්ච ව්‍යාපාරයක්. අපගේ ප්‍රධානම පොරොන්දුව නැත්තම් ෆස්ට් ප්‍රොමිස් එක මාගේ ආගම හා රට කෙරේ යුතුකම් ඉටු කිරීම. ඒක තමයි ඉතා වැදගත්ම පොරොන්දුව. එතකොට මේ රටේ යුතුකමක් තමයි පරිසර රැක ගැනීම. අපි දරුවන්ට කියන්නේ ඔබ පමණක් නෙමෙයි ඔබගේ අසල්වැසියන් වේවා ඔබගේ දෙමව්පියන් වේවා ඔබගේ පවුලේ අය වේවා යම් කිසි වරද්දක් කරනවා නම් ඔබට තියෙන යුතුකමක් ඔබගේ රට වෙනුවෙන්. එතකොට ඔබ කළ යුත්තේ ඒ අයව ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම, ඒ වැළැක්වීමට අවශ්‍ය කරන පියවර ගැනීම. එහෙම බැරිනොත් දසුන් කිව්වා වගේ පුළුවන් නම් අපිට දැන් අනාගතයේදී දරුවන්ට මේ සම්බන්ධයෙන් තියෙන නෛතික අයිතිවාසිකමුත් අපි අඳුනලා දීලා නැත්තම් ඒගොල්ලන්ට උගන්වලා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නත් මම හිතන්නේ ඉතාමත් හොඳයි අපි ඉදිරියට එහෙම කටයුතු කරොත්. දරුවන් හරහා ඒක කරගන්න පුළුවන් වෙයි අපිට. ඔව් එතකොට පුළුවන් වෙයි සමහර තැනකදී ප්‍රතිවිරෝධයක් මහ සමාජයෙන් ගොඩනගෙන කලින් තමන්ගේ නිවස ඇතුළේම ප්‍රතිවිරෝධයක් තමන්ගේ පරිසර විනාශ කරන අයට එකතු කරන්න. අනිවාර්යෙන්. ඒ පිළිබඳව වෙන පෞරුෂයක් ගොඩනගන්න පුළුවන්කමක් තියෙනවද අපේ රටේ පොඩි දරුවන් ඇතුළේ ඉදිරින් පස්සේ ඔබතුමාගේ පෝතකයන් ඊට පස්සේ ද්විතීයි අවධිය තුළ එහෙම ඇති කරන්න පුළුවන් පරිසරයක් තියෙනවද? මට විශ්වාසයි කරන්න පුළුවන් කියලා. මොකද බාලදක්ෂයන් කියන්නේ අපි පෞරුෂය ගොඩනගන ව්‍යාපාරයක්. දරුවන්ට යම් කිසි දෙයක් අපි දැනුවත් කරොත් ඔවුන්ට ඒ අධ්‍යාපනය ලබා දුන්නොත් ඔවුන් කෙලින් හිටිනවා. මොකද දරුවන් කියන්නේ ඇත්ත කියන පිරිසක්. වැඩිහිටියන් වගේ නෙමෙයි. බැලුවම වැඩිහිටියන් බොහොම දෙනෙක් බොරු කියන්න ඉතාම ලේසියෙන් කියනවා. නමුත් දරුවෙක් බොරුවක් කියන්නේ ඉතාමත් අල්ප අවස්ථාවක තමයි බොරුවක් කියන්නේ. ඉතින් ඒ නිසා දරුවෙක්ට අපි හරියාකාරව ඉගැන්වුවොත් පුතා දුව මේකයි සිද්ධ වෙන්න ඕන. පරිසර සම්බන්ධයෙන් ඔබගේ අම්මා වේවා ඔබගේ සහෝදරයා වේවා වැරද්දක් කරොත් කරුණාකර දැනුවත් කරන්න. එහෙම බැරි වුණොත් කරුණාකර මතයක් ඇතිකරන්න ඔබගේ මිත්‍රයන් අසල්වැසියන් තුළ ඒ කළ ඒ සම්බන්ධ විරෝධය දක්වන්න. මොකද දරුවාට පුළුවන් අපිට පුළුවන් නම් දරුවා හරහා ඔය පණිඩ ගෙනියන්න මම හිතන ඊට වඩා හොඳ ක්‍රමයක් නැහැ. දසුන් මම හිතන ඉතාම හොඳ යෝජනාවක් ඔතුමා කරේ. අපි ඒ සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම පියවරගෙන ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න පියවර ගන්නවා.
ඒක ඇත්තටම කළ යුතු කාරණාවක් හිර දවසේදී රට සුරක්ෂිත කරගන්න නම් පරිසරය සුරක්ෂිත කරගන්න නම් මේ ප්‍රතිවිරෝධතාවයේ දරුවන් තුලින් උත්පාදනය කළ වැරද්ද වැරද්ද විදිහට දකින කවුරු කරත් මේ වැරද්දට එරෙහි වෙන්න පුළුවන් පෞරුෂයක් ගොඩනැගීම සමාජයේ සතු වගකීමක් අනෙත් කාරණේ තමයි මේ අනිල් ජයසිංහ මහත්මයා දැන් සමහර ලාවට සංවර්ධනයේ නොවන තැන අමුද්‍රව්‍ය ලබා ගැනීමේ අවශ්‍යතාවයක් නොවෙන්න පුළුවන් කාල සීමාවක් තිබව සංවර්ධනය නොවන තැනකට. හැබැයි දැන් ආයි සංවර්ධන කටයුතු පටන් ගන්නට පස්සේ පස්ටික ඕන වෙන්න පුළුවන්. ගල් ටික ඕන වෙන්න පුළුවන්. සමහර ඉදිකිරීම් කරන්න සිද්ධ වෙන්න පුළුවන්. එතකොට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ලබා ගන්නකොට දැන් ඔබතුමාට තියෙන චෝදනාව මේ වෙනකොට තියෙන පරිසර අමාත්‍යාංශයේ චෝදනාව තමයි සිංහරාජ ගස් කපනවා කියන එක. හැබැයි හෙට දවසේදී ආයි සංවර්ධන කටයුතු සිද්ධ කරද්දී පස්ටික ගන්න කන්දක් කපුවාම ඔබතුමාට පින්තූර ගහලා සමාජ මාධ්‍ය තුල දාන්න පුළුවන්. මෙන්න පස් කඳු ටිකක් කවනවා කියලා. ගල් ටිකක් ගන්න වුණොත් එහෙම කියන්න පුළුවන් මෙන්න ගල් කඳු ටිකක් කඩනවා කියලා. මුදමලගේ වැඩපිළිවෙලක් තියනවාද? පරිසරයට හානියක් නොවන විදිහට අනෙක් පැත්තෙන් ජනතාව අපේක්ෂා කරන සංවර්ධන ක්‍රියාවලිය සක්‍රියව ආරක්‍රිනා ඉස්සරහට කරගෙන යන්න මේ අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ටික අරගන්න නිශ්චිත ස්ථාන හඳුනාගෙන ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් මොකක් හරි වැඩපිළිවෙලක් තියනවාද? ඔව් දැන් ගත්තාම මාර්ග සංවර්ධනය ඒ වගේම ඉදිකිරීම මේ සියල්ලටම අවශ්‍ය වෙන ප්‍රධාන අමුද්‍රව්‍ය තුනක් තමයි ගල් වැලි පස්. ඒසොට අපි ගත්තොත් එහෙම මාලදිවයින වගේ රටක් ගත්තොත් එහෙම මේවා ආනයනය කරන්න සිද්ධ වෙනවා. උන්ට ගල් නැහැ. ඉතින් අවශ්‍ය නම් ආනයනය කරන්න සිද්ධ වෙනවා. දැන් අපේ තියෙන්නේ මේ සම්පත් තුනම තියෙනවා. ඒතකොට ඒක ඇත්ත වශයෙන්ම අපි ලැබු වාසනාවක්. ඒතකොට දැන් හැබැයි ඒ වගේම අපි දන්නවා මේ අපේ මේ සංවර්ධන වේගය ඉහළ ගොස් තියෙනවා. එතකොට මේ ඉහළ යෑම තුළ මේ මෙන්න මේ ගල් වැලි පස් උකහා ගැනීමේ කර්මාන්තය අවිධිමත් භාවයක තමයි තියෙන්නේ මේ ඓතිහාසිකව. ඒ අවිධිමත් භාවය තුළ ඒ මුදල් ඉපීම සඳහා අවිධිමත් ක්‍රියාවලට යනවා. ඒක තමයි ඔබ කියන්නේ දැන් මුගක් කාලවට ගඟ විනාශ වෙනවා වැලි කැනලා එහෙම නැත්නම් පස් මේ කඳු විනාශ වෙනවා කියන එක. ඉතින් නමුත් මේවට තියෙනවා වැඩ පිළිවෙලවල් දැන් ඒ ඕක ගැන කල්පනා කළා තමයි මේ ජනාධිපතිතුමා විසින් කාර්යසාධක බලකායක් පත් කරා මේ අමුද්‍රව්‍ය පාරිසරික සාධකත් සැලකිල්ලට අරගෙන මේ කර්මාන්තවලට ඉදිකිරීම් කර්මාන්තවලට අවශ්‍ය ඔය කියන අමුද්‍රව්‍ය සාධාරණ ක්‍රමයකට කාර්යක්ෂම ක්‍රමයකට සහ අඩු මිලට දැන් මේක දැන් වැලි විශාල මේ මිලකට යන්නේ. එතකොට ඒවටත් හේතු තියෙනවා. මොකද ඒ මිල ඇති වෙන්න අනවශ්‍ය තැන්වලට මුදල් මේ යනවා. එතකොට සමහර ඔබතුමා කියපු කාරණාව හොඳයි මේ ඒකත් පොඩ්ඩක් මතක් කරගන්න. සමහර වෙලාවට ඔය කාරණා සම්බන්ධයෙන් සීල්ලක තියන්න විතරක් එක ලොරියකට මෙන්න මෙච්චර මුදලක් ගන්නවා කියන තර සමාජයේ යලි සාකච්ඡාවක් ඇති වෙලා තියෙනවා. වත්කම් බැරකම් පිළිබඳව ඇමතිවරුන්ගේ මන්ත්‍රීවරුන්ගේ කතා කරනවා වගේම සමහර වෙලාවට සමහර නිලධාරීන්ගේ වත්කම් පිළිබඳව හොයලා බැලුවොත් ඔබ පුදුම වෙන්න පුළුවන්. මේ පරිසරය විනාශ කරනයි විනාශ කරන්නේ සමහරලාට ඒ සුළු කොටසක් වෙච්ච නෛතික රාමුවෙන් එහාට ගිහිලා ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය කරන පරිසර නිර්මාණ කළ දැන් නිලධාරීන් සම්බන්ධයෙන්. දැන් වැලි ලොරිය අරගෙන ගිහිල්ලා ඒ අය අත්තට ෆුට අරගෙන හිර කරලා නීති ක්‍රියාත්මක කරනවා වගේම ඔබතුමාලගේ අමාත්‍යංශයේ ওই නෛතික රාමුවෙන් එහාට ගිහිලා නීති විරෝධී කටයුතු කරන නිලධාරීන් සම්බන්ධයෙන් උත්මක හරි වැඩපිළිවෙලක් තියෙනවද හොයලා බලන නීති ක්‍රියාත්මක කරන්න? ඔව් මෙහෙමයි. දැන් අත වශයෙන්ම දැන් ඔය මේ ඔය කියන කටයුතු සම්බන්ධයෙන් අපේ තියෙන්නේ කැනීම් සහ පතල් කැනීම් සහ මේ බුද්ධියා කාර්යාංශය. ඉතින් ඒක තමයි තියෙන්නේ. ඒකේ අපේ එතකොට දැන් ඔබ කියන විදියට යම් මේ මේ මෙතන තියෙන දූෂණය ගත්තොත් එහෙම එතෙන්දී අත වශයෙන්ම ওই නිලධාරී කොටසක් එහෙම වන්නට පුළුවන්. ඊට අමතරව ඔබ කියන විදියට දේශපාලඥයින් කොටසක් එසේ වන්නට පුළුවන්. ඒ වගේම මේ ව්‍යාපාරයේ නියැලෙන අයත් එසේ වෙනවා. ඉතින් ඔවුන්ගේ අවශ්‍යතාවය තියෙන එක ලබා ගන්න නම් අර වගේ නිලධාරීන් උන කොහොම හරි කරගන්නවද? නිලධාරීන්ගෙන් පමණක් නෙවෙයි. ඒ තවත් අංශ තියෙනවා. ඉතින් ඒ නිසා මේක අර මේකයි කිව්වේ මේක අවිධිමත්වනේ තිබුණේ. දැන් අත වශයෙන්ම මේ කාර්යසාධක බලකාය හරහා අපි බලන්නේ පරිසරයේ සුරක්ෂිත කරගෙන මේ ගල් වැලිපස් අවශ්‍ය ප්‍රමාණයට උකහා ගැනීම සඳහා විද්‍යාත්මක සහ යම්කිසි සංවිධානාත්මක ක්‍රමවේදයක්. දැන් මම කෙටියෙන් කියනවනම් මම කියන උදාහරණ අනිත් එක තමයි ඒවයි තියෙන ප්‍රතිලාභයේ ප්‍රධාන වශයෙන්
ඒ ප්‍රදේශවල ජීවත් වෙන ජනතාවට ලබා දීම. දැන් බියලි කලාපයේ දැන් අපි ගන්නවා මේ මේ වැලි කැණීම කරනවා. නමුත් ඒකේ ඒකෙන් මුදල් මේ 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 ප්‍රතිලාභය ලබා ගන්න හුඟක් වෙලාවට ඒ ප්‍රදේශයේ අයනේ වෙන අය. එතකොට එතකොට ඒ අයගේ දරිද්‍රතාවය දරිද්‍රතාවෙන් ඒ අය ගොඩ ගැනීමේ වගකීමකුත් රජයට තියෙනවා. නමුත් ඒක මේ අපි ඒක අමතක වෙනවා මේ කාරණාවලදී. මොකද මේ ඇති වෙලා තියෙන මේ නෙට්වර්ක් එක තුල. ඉතින් ඒ නිසා මේ දැන් මේ මේ පුළුවන් තරම් ඒ ආකාරයට ඇති කිරීම සඳහා අපි මූලික වශයෙන් සමුපකාර ක්‍රම ඇති කරන්න අවධානය යොමු කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් දැන් මෙහෙමනේ දැන් ඒ ඒ ප්‍රදේශවල ජීවත් වන සාමාන්‍ය ජනතාවට මේ හැමදේම ගැන දැනුම සහ හැකියාව අඩු වෙන්න පුළුවන් විශේෂයෙන් මූල්‍ය ශක්තියක් නැහැනේ අයට. එහෙනම් ඒගොල්ල සමුපකාරයක් වශයෙන් සංවිධානය වුණොත් එහෙම ඒ තත්ත්වය තරමක් වෙනස් වෙනවා. ඉතින් ඊළඟට අර පාරිසරික පැත්ත ගත්තාම දැන් අපි කරන්නේ දැන් අපි හිතමු දැන් කළු ගලක් තියෙනවා කියලා. දැන් මේ කළු ගල එක්කෙනෙක් ඇවිල්ලා කියනවා මම මට මෙන්න මේක මේ ටික කඩන්න ඕන. තව එක්කෙනෙක් කියනවා මේ ටික කඩන්න ඕන. එතකොට මේවට වෙන වෙනම අධ්‍යයනය කරනවා. එතකොට වෙන වෙනම අධ්‍යයනය කරනවට වැඩිය අපි කල්පනා කරන්නේ ඒ ප්‍රදේශයේ අධ්‍යයනය කළ යුතුයි. මොකද අර වෙන වෙනම කොටස් වශයෙන් අධ්‍යයනය කළා මේ 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 කර්මාන්තයේ පවත්වනකොට වෙන විනාශය මේ වැඩි. එතකොට ඒ වගේම තමයි මේවයි භාවිතය අඩු කිරීම. ඒ කියන්නේ දැන් වැලි භාවිතය අපි පුළුවන් තරම් අඩු කරන්න බලන්න ඕනේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා එකක් මුහුදු වැලි දිශාවට. ඒ මුහුදු වැලි වැඩි වශයෙන් මොකද මුහුදු වැලි ඇත්ත වශයෙන් මේ ගංවැය වැලි හා සමානවම හොඳයි. නමුත් අර මතයක් තියෙනවා මේක හොඳ මදි කියලා. ඉතින් ඒ පැත්තට යොමු වීම. තව එකක් තමයි දැන් අර මුතුරාජවිල ගොඩ කරන්නේ කොහොමද? විවිධයි ගිහිල්ලා ගොඩ කරන්නේ හුඟක් වෙලාවට ඔය මේ මේ ගෙවල් කඩන ගොඩනැගිලි කඩන අබලි ද්‍රව්‍ය වලින්. එතකොට අන්නේ අබලි ද්‍රව්‍ය භාවිතා කළත් පුළුවන් වැලි නිෂ්පාදනය කරන්න. දැන් අපි කියලා තියෙනවා අපේ මේ භූවිද්‍යා හා පතල් කාර්යාංශයේ තියෙනවා සමාගම. එතකොට ඒ අයට අර SLLDC ඒ කියන්නේ මේ මේ ඉඩම් පහත් ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව හා එක්කහු වෙලා මෙන්න මේ මෙවැනි මේ ප්ලාන්ට් එකක් කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන්න කියලා. ඉතින් අර මේකේදී තියෙන්නේ දැන් මේ පරිසරය කියන්නේ ගස් වැවීම පමණක් නෙවෙයි. ගස් වැවීම ඉතාම වැදගත්. නමුත් පරිසරයේ සම්බන්ධයෙන් විශාල සාධක ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ අපි පරිසර අමාත්‍යාංශයේ හැටියට මේ මේ පරිසරය රැක ගැනීමට ප්‍රවර්ධනය කිරීමට විශාල කටයුතු ප්‍රමාණික නියැලෙනවා. ඒවා මේ මේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීම පිළිබඳව කාල සීමාවක් තුළම නැත්නම් පහුගිය කාල සීමාව තුළම අපි සාකච්ඡා කළා. දැන්වත් හදන වැඩපිළිවෙල යථාවත් විදිහට බිම් මට්ටමේ නම් ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් ඇත්තටම අනාගතයේදී අපිට මෙහෙම සමහරලාට මාතෘකාවක් සම්බන්ධයෙන් කතා කරන්න ඉඩකඩ නොලැබෙන්නට පුළුවන්. කෙටි විරාමයකට යනවා. විරාමයෙන් පස්සේ යලිමුද අපි අවසන් විනාඩි දෙකේ ඉන්නේ. මේ ජනප්‍රිය මාපය දැන් ඔබතුමාලා බාලදක්ෂ ව්‍යාපාරයේ විදිහට ඉදිරියේදී මොකද්ද කරන්න සූදානම් වෙන්නේ? පරිසර සුරක්ෂිත කරගන්නවා වගේම දරුවන්ගෙන් රටට ඉටු වේතු යුතුයකම් ටික ඉටු කරගන්න මොකද්ද ඔබතුමාලා තියෙන වැඩ පිළිවෙල? ඔව්, අපේ තිබෙනවා බාලදක්ෂ ව්‍යාපාරයේ මානව අංශයක්. ඒ අංශය අවුරුදු 18 සිට 26 දක්වා ළමයින්ට තිබෙන්නේ. ඔවුන්ගේ සමුලුවක් නැත්නම් මානව සමුලුව කියලා තියෙනවා. රෝව මූට් එක අප්‍රේ මාසේ පවත්වන ලබනවා. එහිදී ඉතාමත් දැඩි අවධානයක් යොමු කරන්න මේ පාර පරිසරය සම්බන්ධයෙන් රුක්රෝපණ වැඩසටහන් සම්බන්ධයෙන් ඒත් එක්කම වෛද්‍ය අනිල් ජයසිංහ මහතා කිව්වා වගේ පරිසර සම්බන්ධයෙන් දරුවන් දැනුවත් කිරීම. මොකද මේ දරුවන් බොහොමයක්ම විශ්වවිද්‍යාලයේ ළමයින් එහෙම නැත්නම් උසස් අධ්‍යාපනය දරන ළමයි. ඒත් එක්කම එම සමුලුව පවත්වනු ලබන්නේ භෞතිකව සහ Zoom තාක්ෂණ ඔස්සේ පවත්වනු ලබනවා. තවත් අපි වැදගත් දෙයක් කරන්න මේ සංවිධානය කළා තිබෙනවා. මීකත හෝරා හෙට දින සෙනසුරාදා ලෝකයේ හැම අවුරුද්දෙම මාර්තු මාසයේ අවසාන සෙනසුරාදා ශ්‍රී ලංකාවේ වෙලාව 5:08 සිට 9 දක්වා මීකත හෝරාව අපගේ ප්‍රධාන කුමසාරිස් මේජර් ජනරල් බිලින්ද පීරිස් මැතිතුමාගේ ප්‍රධානත්වය යටතේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ජාතික උත්සවය පවත්වන ලබනවා. හෙට මීකත හෝරාව තුලින් බලාපොරොත්තු වෙන්නේ දරුවන්ට මේ බලශක්තිය රැක ගැනීම සහ ඔවුන්ට ස්වභාවිකව ජීවත් වීම
අඩුතරමෙන් පැයක්වත් එහෙම දෙයක් කරලා ඔවුන්ට ඒ සම්බන්ධයෙන් අධ්‍යක්ෂක ලබා දීම තමයි මේ කතෝරාව මගින් බලාපොරොත්තු වෙන්නේ. සමහර වෙලාවට අපි මේ දරුවන් කියන කාරණා සම්බන්ධයෙන් මේ කණින් අහලා මේ කණින් පිට කරනවා වෙන්න පුළුවන්. හැබැයි ඔවුන්ගේ කටින් පිට වෙන එක අදහසක් එක වචනයක් සමහරලාට වාක්‍යයක් රටේ අනාගතයත් ඔබේ අනාගතයත් වෙනස් කරන තැනක තියෙන්න පුළුවන්. ඒ නිසා දරුවෝ රටේ අනාගතය බාර ගන්න තැනකදී සූදානම් වෙනවා නම් ඒ වෙනුවෙන් ඔබේ ආශිර්වාද එකතු කරන්න දරුවා ගෙදරට පැලේ අරගෙන ආවට පස්සේ අල්ලා විසික් කරන්න හදලා දාන තැනක් නැහැ. මේ ගේ ඉතුරු කෑල්ල ගන්න තියෙනවා. එහෙම නැත්නම් මේ තාපි පුපුරන්න පුළුවන්, මේ ෆවුන්ඩේෂන් යන්න පුළුවන්. ඕක කියන්න යන්න එපා. දරුවන්ට ඒ අභියෝගයේ බාර අරගෙන ඉස්සරහට මේ රට හරිත රටක් කරන්න සහ මේ අභියෝග වලින් රට මුදවා ගන්න ඔවුන්ට ශක්තිය එකතු කරන්න ඔබ දෙමව්පියන් විදිහට පිළිගැහෙන්න කියලා බොහොම ආදරෙන් ඉල්ලනවා. මොකද රටේ අනාගතය බාර ගන්න ඔවුන්ව අපි නිවැරදි තැනක නිවැරදි දැක්මක් එක්ක නිවැරදි විදිහට පිළිගැස්වේ යුතුයි. ඒ වෙනුවෙන් බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ කළ තියෙන මේ වැඩපිළිවෙලට ඔබේ දරුවා බාලදක්ෂයෙක් නම් ඒ සඳහා පූර්ණ ආශිර්වාදය දෙන්න. ඒ වගේම තමයි දරුවන් දිරිමත් කරන්න. බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. පරිසර මාත්‍යංශ ගරුලේකම්තුමාට විශේෂ සංජයවයි දැන් ජයසිංහ මහතුමාට සහභාගීත්වය සම්බන්ධයි බන්නබදවන්ත. ඒ වගේම බෙහෙවින් ස්තුති ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමේ නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් නීතිඥ ජනප්‍රිය නන්දබෙතුමනි සහභාගීත්වය සම්බන්ධයෙන් ආයුබෝවන්. ඔබතුමාටත් හොඳ දැක්මක් තියෙනවා, වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වගේම තමයි අනිල් ජයසිංහ මහත්තයාට හොඳ අධ්‍යයනයක් තියෙනවා, පසුවිපරමක් තියෙනවා, අනාගතය පිළිබඳ දැක්මක් තියෙනවා. සියලු දෙනාම එකතු වෙලා අද කතා කරන වගේම තවත් අවුරුදු 10කින් 5කින් මේ මාතෘකාව කතා නොකරන ප්‍රායෝගික තලයේ පරිසර සුරක්ෂිත කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ඔබතුමනි ශක්ති ධෛර්ය ලැබෙන කියලා බොහොම ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. අපි සමු ගන්නවා යලි මුණ ගැහිම සඳුදා උදේ 7:00 ට 7:00 පැයයි.